සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, බෞද්ධයා ගුවන්විදුලියෙන් විසිරුවා හැරෙන දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන සතර සතිපට්ඨාන දේශනාව අරමුණු කරගෙන සිදු කෙරෙන ධර්මදේශනා මාලාවයි මෙලෙස ආරම්භ වන්නේ. ඇතුල් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද රජවත්තේ වප්ප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව එම විහාර පරිශ්‍රයේ ධර්ම මන්දිරයේ පටිගත කෙරෙන මෙම ධර්මදේශනා මාලාව බෞද්ධයා ගුවන්විදුලියෙන් විසිරුවා හැරීම සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කොළඹාට රාජගිරිය ලේක්පාර අංක 116 එක ලිපිනෙහි පදිංචි පින්වත් දීපලාල් විජයරත්න මැතිතුමන්, පින්වත් ඉමාලි ප්‍රියංජලා විජයරත්න මැතිණිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසයි. එසේනම් පින්සිතින් ලෞතුරා බුදුබණ පදයක් මෙලෙස ශ්‍රවණය කරමු. එසේනම් සාදුසිතින් ජීවිත අවබෝධය දකින්නට සද්ධර්මයෙන් බිඳක් මෙලෙස ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවකට සූදානම් වෙන මොහොතේ මේ සියලු දෙනාම අප්‍රමාණ වූ ශ්‍රද්ධාවෙන් යුක්තව සද්ධර්ම ශ්‍රවණේ කරන්න සූදානම්ව සිටින මොහොත ආරම්භ කරන්නේ පහුගිය අන්තිම දේශනාව නතර කරපු තැනින්. බොහෝ දෙනාට මතක ඇති අපි දේශනාව නතර කළේ කොතනද කියලා. විදර්ශනා උපක්ලේශ පිළිබඳව පැහැදිලි කරන තැනින් තමයි අපි ධර්ම දේශනාව නැවැත්තුවේ. එහෙමනම් අද මොනවද මේ විදර්ශනා උපක්ලේශ කියන්නේ කියලා සාකච්ඡා කරමින් අපි ධර්ම දේශනාව ආරම්භ කරමු. ඊට කලින් පින්නතුනි, මේ රූපය පිළිබඳව විග්‍රහයක් අපිට කළ යුතුව තිබුණා සක්කාය දිට්ඨිය සම්බන්ධයෙන්. මේ දේශනා මාලාවේ මේ සක්කාය දිට්ඨිය පිළිබඳව ඇති කරගත යුතු යම් අවබෝධයක්. මම කියන්නේ කාටද? මගේ කියන්නේ කොහොමද? මමය මාගේය කියලා කෙනෙක් ඇත්තේද නැත්තේද කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කරලා විසඳාගත යුතුව තිබෙනවා මේ භාවනා ක්‍රමයේ ඉදිරියට
පවත්වාගෙන යන්න අවශ්‍ය නිසා. ඒ නිසා ඒ කාරණාවත් සාකච්ඡා කරමින් අපි විදර්ශනා උපක්ලේශ සහ විදර්ශනා ඥාන පිළිබඳව අද සාකච්ඡා කරමු. පින්නතනි භාග්‍යතුන් වහන්සේ මේ රූපය පිළිබඳව පැහැදිලි කරන තැනක මෙතන සඳහන් කරනවා, යංකින්ච රූපං අතීත අනාගත පච්චුප්පන්නං ආදී වශයෙන් මේ රූපය අතීත අනාගත වර්තමාන වශයෙන් කොටස් 11කට බෙදලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. රූපය 11 කොටසකට බෙදුවා කොයි ආකාරයෙන්ද? ඒ අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප කියලා ආකාර තුනයි. අභ්‍යන්තර රූප, බාහිර රූප කියලා තවත් ආකාර දෙකක්. ඊළඟට සඳහන් කළා ඕලාරික හා සුකුම, රළු සහ සියුම්. මෙතන අභ්‍යන්තර රූප නම් සඳහන් කරනවා තමන්ගේ ශරීරයේ රූප, බාහිර රූප නම් මේ බාහිරව එළියේ දකින්න තියෙන රූප. ඕලාරික කීවේ රළු ගතිය, සුකුම කීවේ සියුම් ගතිය. ඒක නැවත ප්‍රභේදගත කරනවා හීන සහ ප්‍රනීත කියලා. ඊළඟට සඳහන් කරනවා උසස් රූප සහ පහත් රූප කියලා. ඊළඟට දුරහා ළඟ පවතින රූප, මේ ආදි වශයෙන් 11 ආකාරයකට වෙන් කරලා මේ රූපය පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් අපි කෙටියෙන් කෙටියෙන් කල්පනා කළොත් වර්තමාන රූපය කියන්නේ මොකක්ද කියලා. මෙතන වර්තමාන රූපය කියන්නේ මේ දැන් මා සතුව පවතිනා වූ රූපයට කියනවා වර්තමාන රූපය කියලා. හැබැයි ඒ වර්තමාන රූපයේ අපි දැන් මේ වර්තමාන රූපය කියන කාරණාව පැහැදිලි කරන්න වචන හසුරුවන මොහොතේ තිබිච්ච රූපය මේ වෙනකොට අතීත රූප වලට එකතු වෙලා. එන මේ පවතින මේ මොහොතේ රූපය තමයි වර්තමාන රූපය කියලා කියන්නේ. ඒතර අතීත රූප එතන සඳහන් කරනවා අපි ටිකක් සාමාන්‍ය සාකච්ඡා කරන විදිහට ඊයේ පෙරේදා නැත්නම් ගිය මාසෙ පහුගිය අවුරුද්දේ මට තිබිච්ච රූපය, එහෙම නැත්නම් මං ඉපදිච්ච දවස්වල තිබිච්ච රූපය, ළමා කාලේ තරුණ කාලේ මැදියම් වයසේ තිබිච්ච රූපය, මේ වගේ රූපය අතීත රූපය හැටියට සිහිපත් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ අතීත රූපයත් සමහර වෙලාවට අපි අල්ලා ගන්නවා කියලා. වර්තමාන රූපේ නම් සාමාන්‍යයෙන් අල්ලගන්නේක ස්වභාවයමයි. නමුත් අතීත රූපය අල්ලගන්න ස්වභාවයකුත් අපි ගාව තියෙනවා. අපි කොහොමද ඒකට උදාහරණයක් හොයාගන්නේ අපි අතීතය අල්ලගන්නවා කියලා? වැඩිහිටියෝ හැටියට අපි හරි කැමති අපි පුංචි කාලේ පින්තූරයක් බලන්න තිබ්බනම්, අපේ ළමා කාලේ, තරුණ කාලේ, පාසල් ගියපු කාලේ පාසල් ඇඳුම ඇඳගෙන ගත්ත පින්තූරයක්, එහෙම රූපයක් බලන්න තිබ්බනම් අපි හරි කැමතියි. එහෙනම් එතන තියෙන අතීත රූපය අල්ලා ගන්න තියෙන කැමැත්ත, ආපහු ආවර්ජිනේ කරන්න තියෙන කැමැත්ත එතන තියෙන නිසා අපි අතීත රූපය බොහොම අල්ලා ගන්න කැමතියි. ඊළඟට පින්නතින් මේ සංයුක්ත නිකායේ තුන්වෙනි පොතේ තැනක සඳහන් කරනවා මේ අතීත, වර්තමාන, අනාගත කියන රූප, මෙන්න මේ සියලුම රූප රූපස්කන්ධයට අයිති. අතීත, වර්තමාන, අනාගත කියන මේ සියලුම රූප රූපස්කන්ධයට අයිති. නමුත් එතන සඳහන් කරනවා මේ අවට තියෙන සියලුම දේවලුත් රූපවලින්මයි හැදිලා තියෙන්නේ කියලා. අවට තියෙන සියලුම දේවල් කියලා මෙතන සඳහන් කළේ මේ බිත්ති, මේ පුටු, මේස, මේ කණු, අපි වාඩි වෙලා ඉන්න බිම, මේ සියලුම දේවල් හැදලා තියෙන්නේ ඒ වගේ තියෙන රූපම තමයි. එහෙම නැතුව මේ පණ තියනවා කියන දේ විතරක් නෙමෙයි රූප කියලා සඳහන් කළේ, මේ සියලුම දේවල් අයිති වෙනවා රූපස්කන්ධයට. පඨවි ආපෝ තේජෝ වායෝ සහ වර්ණ ගන්ධ රස ඕජා, මේ සුද්දාෂ්ටකයයි මේ සියලුම රූප තුල තියෙන, පණ ඇති පණ නැති සියල්ල තුල මේ සුද්දාෂ්ටකය අන්තර්ගතයි. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
නිතර පවතින මේ හැම දෙයක්ම නිතර නිතර වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. පවතිනවා වගේම හැම එකක්ම වෙනස් වෙන ස්වභාවයක් නිරන්තරයෙන්ම තියෙනවා. අන්න ඒ නිසා වෙනස් වෙනවා නම් අපි ඒකට කියව අනිත්‍ය කියලා. හැබැයි මේ අනිත්‍යතාවය අපි ඇහැකින් දකින්න පුළුවන්ද? ඒ වෙනස් වෙන වේගය මේ ඇස් දෙකෙන් දකින්න කවදාවත් අපිට බෑ. දකින්න පුළුවන්, මෙහෙම ඉඳලා දකින්න බෑ. ඒක අපේ ජීවිතේම අත්දකින්න පුළුවන් නම් අපි කොහොම වෙන්න වෙයිද? හොඳ දියුණු වෙච්ච විදර්ශනා ප්‍රඥාවක් තිබුණා නම් ඒ වෙනස් වෙන ස්වභාවය අපිට දකින්න පුළුවන්. විදර්ශනා නුවණක් තිබුණා. මේ විදර්ශනා නුවණ කියන එක මේ ජීවිතේ බොහෝ දේවල් අපිට පෙන්වනවා. ඒ වගේම ලෝකේ සිදුවෙන බොහෝ දේවල් පෙන්වනවා. අපි කරන හැම පින්කමක්ම සරුව සම්පූර්ණ පින්කම් බවට පත් කරවන්න මේ විදර්ශනා ඥානයක් තියෙන එක ඉතාම වටිනවා. ඒ විදර්ශනා ඥානයකින් නොදැක කරන අපි කරන හැම පින්කමකම අඩුපාඩුකම් තියෙනවා. හරියටම විදර්ශනා ඥානයකින් සිහිපත් කර කර සිහිපත් කර කර ආවර්ජනය කර කර කරන්න පුළුවන් වුණොත් ඒ පින්කම හරි සම්පූර්ණයි. අතීතයේ එහෙම පින්කම් කරපු අය තමයි ඒ ජීවිතවල අපිට හිතා ගන්න බැරි තරම් අග්‍රඵල ලැබුවේ මෙන්න මේ විදර්ශනා ඥානයත් මුල් කරගෙන පින්කම් කරපු අය. අපි මේ විදර්ශනා ඥානයේ මේ සියල්ල දකින්න පුළුවන් විදර්ශනා නුවණ කියන කාරණාව මේ එදිනෙදා පින්කම් කටයුතු සඳහා කෙසේ යෙදෙන්නේද? අපි මාතෘකාවට ආපු නිසා වචනයක් දෙකක් සිහිපත් කළොත් අපි උදාහරණයකට ගත්තොත් දානය. අපි නිතර කරන්නා වූ පින්කමක්. නමුත් දන් දෙන්න අපි හොඳට දන්නවා. දන් දීලා හොඳට පුරුදුයි. ඒ වුණාට විදර්ශනා ප්‍රඥාවක් තියෙන කෙනෙක් දෙන දානයක් අපිට දෙන්න කවදාවත් බැහැ. දානය කියන විෂය ඉතාම සංකීර්ණයි. හරිම සංකීර්ණ විෂයක්. මේ දේශනා මාලාවෙත් අපි විටින් විට දානය ගැන යම් යම් කරුණු කතා කළා. මේ කොයිතරම් සංකීර්ණද දානය? සමහර වෙලාවට මේ කෙනෙක් දානයක් පූජා කරනකොට එයාට ඒකෙන් විපාක ලැබෙන්න තියෙන හැටි Tamanṭama අර අවබෝධය නැති නිසා අඩු කරගන්නවා. අපි කියමු ස්වාමීන් වහන්සේ නමකට අපි දානි පූජා කරනවා. අන්න එතනදී අපිට හිතන්න දැන් සමහර කෙනෙක් අපි දකිනවා සමහර කෙනෙක් එක ධනියක් බිම තියලා ධන ගහලා දානෙ දෙනවා. ශ්‍රද්ධාව වැඩි හින්දා. තව කෙනෙක් ධනිස් දෙකම බිම තියලා දානි පූජා කරනවා. මේ හැම තැනකම සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ. ආන් ඒ සිතුවිල්ලේ තියෙන ශ්‍රද්ධාව මත තමයි ඒ ආනිසංසය තීරණය වෙන්නේ. තවත් කෙනෙක් තවත් බොහොම ශ්‍රද්ධාවෙන් විවිධ විදිහට දන් දෙනවා. අපි කියමු අපි දානේ බෙදනවා කියලා. මේ පිළිගැන්වීමයි පිළියෙල කිරීමයි පිළිගැන්වීමයි සැකසීමයි කියන මේ කරුණත් විදර්ශනා ප්‍රඥාවකින් බලබලාමයි සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා යම් ව්‍යංජනයක් බෙදනවද? වෙන යම් ආහාරයක් බෙදනවද? ඒක කොයි විදිහද? තමන්ගේ හිතින්ම දැක අපි උදාහරණයක් හැටියට මේක සඳහන් කරමු. නැත්නම් අපිට පැහැදිලි කරගන්න ඕන නිසා අපි කියමු අපි දානෙට බෙදුවා පිට්ටු කෑල්ලක්. දැන් ඊට පස්සේ මේක වළඳන්න හොදි හරි මොනවා හරි අවශ්‍යයි. අපි මේ දැන් හොදිත් බෙදනවා. හැබැයි බෙදන්නේ වෙන කොහාටවත්? ඒ වුණාට පිට්ටු කෑල්ල මතටම හොදි ටික බෙදුවොත් ඒක වළඳන්න, ඒක කුඩු කරගන්න, ඒක වළඳන තැනට පිළියෙල කරගන්න හරි පහසුයි. නමුත් මේ පිට්ටු වලට තමයි හොදි හැදුවේ. නමුත් ඒක වෙනම බෙදලා තියෙනවා. හොදි වෙන කොහටවත් බෙදනවා. එහෙම වුණොත් අර පිළිගැන්වීම කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක අපි මහලකූර කල්පනා කරන දෙයක් නෙමෙයි. අන් එකයි කිව්වේ හරි සියුම් විදර්ශනා ප්‍රඥාවක් තියෙන්න ඕනේ කියලා. සමහර ලාට ගෙදර ගියහම ස්වාමීන් වහන්සේ නමක් වැඩියහම ගිලන්පස එකක් පිළිගන්නන වෙලාවක් නම් ඒ සියල්ලම කරන්නේ සමහර ගෙදර කාන්තාව අම්මා. බාජන ටික හොදලා හවස වරුවක නම් පළතුරු ටිකක් මිදිකලා ඒක පෙරලා මේ සේරම කරන්නේ ගෙදර කාන්තාව. බොහොම ශ්‍රද්ධාවෙන් ඒක අරගෙන ඇවිල්ලා පිළියෙල පිළිගන්වන්න ඇය දක්වනවා මෙලිකම. ඒ නිසා එක්ක
ස්වාමියාට කතා කරනවා, එහෙම නැත්නම් පිරිමි දරුවෙක් ඉන්නවා නම් එයාට කතා කරනවා. එයාට දෙනවා මේක පිළිගන්නන්න. එතනින් එහාට ඉස්සරහට එන්න ඇය ආත්ම ශක්තියක් පාවිච්චි කළේ නැහැ. ඒක සංසාර විපාක දෙන්න ගියම කොහොම විපාක දෙයිද? අපි දැකිනවා නේද සමහර අය ওই සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන්න යන්න ගියහම, ප්‍රභූවරයෙක් මුණ ගැහෙන්න යන්න ගියහම ඍජුව තනියම ගිහිල්ලා කතා කරන්නේ නැහැ. වෙන කවුරු හරි අඬ ගහ ගන්නවා. යන් තනියට යමු. නැත්තම් ඔබ දන්නවා ඔබ අඳුරනවා. ඒ හින්දා කතා කරමු කියලා තව කෙනෙක් එකතු කරගන්නවා. අන්න ඒ කෙලින්ම ඍජුව ගිහිල්ලා මුණ දෙන්න බැරි තත්ත්වයේ ඇති උනේ ඇයි? අන්න අර සංසාරේ දන් දෙනකොට ඍජුව කෙලින්ම ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා පිළිගන්නව ගන්න බැරි වෙච්ච එක සසර විපාක දෙන්න හැටි. අහං එකයි සඳහන් කළේ හරිම සංකීර්ණයි මේ දානේ කියන විෂය. ඊළඟට පින්වත්නි අපේ මුගලන් මහරහතන් වහන්සේ එක අවස්ථාවක මේ වච්චගොත්ත කියන බ්‍රාහ්මණයාට දානයක් පූජා කරන්න අවස්ථාවක් අරන් දුන්නා. වච්චගොත්ත බුදුරජාණන් වහන්සේත් එක්ක තර්ක කරන්න ඇවිල්ලා මෙයාට තර්ක කරලා දිනන්න බැරුණා. කොහොමත් භාග්‍යතුන් වහන්සේ ගාව දිනන්න බෑ කාටවත්. පෙරදුනාට පස්සේ ශ්‍රද්ධාව ඇති වෙලා මෙයා බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරන්න අවස්ථාව ඉල්ලුවා. බලහම පොලිමටම එක එක්කෙනා දානේ බාර අරගෙන 7 වෙනි දවසේ දන් දෙන්න බමුණෙක් බාර අරන් තියෙනවා. රහතන් වහන්සේ ගිහිල්ලා බමුණට සඳහන් කළා, බ්‍රාහ්මණතුමනි ඔබතුමා 8 වෙනි දවසේ දානේ පූජා කරන්න. 7 වෙනි දවසේ දානේ අහවල් බ්‍රාහ්මණයට දෙන්න. අර බ්‍රාහ්මණයා කියනවා, බෑ ස්වාමීනි මගේ දවස දෙන්නේ නැහැ කාටවත්. නමුත් රහතන් වහන්සේට දිගටම බෑ කී කියා උන්වහන්සේගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒ නිසා බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා, ඔබ වහන්සේ මෙන්න මේ කරුණ වලට ඇප වෙනවා නම් මම 8 වෙනි දවසේ දන් දෙන්නම්. මොනවටද ඇප වෙන්නේ කියන්නේ? ඔබ වහන්සේ මගේ ජීවිතයට ඇප වෙන්න ඕනේ. ඔබ වහන්සේ මගේ ධනයට ඇප වෙන්න ඕනේ. ඔබ වහන්සේ මගේ ශ්‍රද්ධාවට ඇප වෙන්න ඕනේ. රාතන් වහන්සේ සඳහන් කළා, බ්‍රාහ්මණතුමනි ජීවිතයට ඇප වෙන්නම්, ධනයට ඇප වෙන්නම්, ශ්‍රද්ධාවට බෑ. ශ්‍රද්ධාවට ඇප වෙන්න බෑ. ජීවිතේ නැති වෙන්නේ නැති බවත්, ධනය ඉතුරු වෙන බවත් උන්වහන්සේ ඇප වෙනවා. කොහොමද දානි අරගෙන දුන්නා? වච්චකොත ඊවේ නෑ. එයත් පැවිද්දෙක්නේ. උයන් නෑ පැවිද්දා. ලිච්ඡවි රජවරු තමයි උයාගෙන ඇවිල්ලා දෙන්නේ. ලිච්ඡවි රජවරු උයාගෙන ඇවිල්ලා වච්චකොත බ්‍රාහ්මණතුමාට දුන්නා. එතුමා ඒක අරගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට පූජා කරලා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආර්ය මහා සංඝරත්නයේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛව දම් පූජා කරපු කුසලයේ මට අයිති වේවා කියලා ප්‍රාර්ථනා කළා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා, බ්‍රාහ්මණය නික්ලේශී වූ උත්තමයන්ට දන් දීපු කුසලයේ ඔබට අයිති වුණා. ඒ වුණාට ඔබට දානි හදලා දුන්නේ ලිච්ඡවීන්ට. කෙලෙස් සහිත වච්චගොත්තට දානයක් දීපු පින අයිති වුණා. එතකොට භාග්‍යතුන් වහන්සේට දන් දීපු පින අරගොල්ලන්ට හම්බුනේ නැහැ. ඇයි? ඒගොල්ලෝ හිතුවේ බ්‍රාහ්මණතුමාට දානි පූජා කරන්න අපි වෙලා දෙන්න, ආර්ය මහා සංඝයාට පූජා කරන්න අපි වෙමු කියලා හිතුවනම් ඒගොල්ලන්ටත් අර පින ලැබෙන්නේ තිබුණා. අන්න ඒ වගේ කරුණු කාරණා හරියට විමසන්නේ නැති නිසා අපිත් යම් දානි ගෙදරක් අපිට කවුරු හරි කිව්වොත් අපේ ගෙදර පින්කමක් තියෙන වෙන්නේ අපි නිකම්ම යන්නේ නැහැ, මොන හරි අරන් යන්නේ. ඒ අරන් යනකොට ඒ අරන් යන්නේ දානෙට. අපි කියවා අපිට බොහොම ධනවත් කෙනෙක් කීවා. අපි එයාගේ ගෙදර යනකොට එයාගේ ධනවත්කමේ මට්ටමට අපේ ධනවත්කමේ මට්ටමට තමයි අපි යමක් අරන් යන්නේ. අපි කියවා අපි කේක් ගිරියක් අරන් ගියා. රුපියල් 5000ක් විතර වටිනවා. දුප්පත් ගෙදරක දාන ගෙදරටත් යනවා. හැබැයි ඒ ගෙදරටත් 5000ක කේක් ගිරියක්ම අරන් යනවද? නෑ. එහෙනම් අර කේක් ගිරිය අරගෙන යන්නේ ගෙදර මිනිස්සයා මේක දැක්කොත් මං ගෙනියපු කේක් ගෙඩිය මං පොඩි එකක් අරන් ගියොත් මං ගැන මොනවා හිතයිද? ඒ හින්දා මගේ ප්‍රමාණයට ගැලපෙන එකක් මම අරන් යන්න ඕනේ. නමුත් දුප්පත් මිනිහට ඒකේ තරම් ගාණක් නැහැ. ඒ හින්දා දුප්පත් මිනිහ ගාවට යන්නේ පොඩි ගෙඩියක්.
දැන් එතකොට මේ දෙපැත්තටම මම අරගෙන ගියේ දානෙට. හැබැයි ඉතින් බෝසත් ගෙදර හිටියේ ආර්ය මහා සංඝයා, දුප්පත් ගෙදර ඉන්නේ ආර්ය මහා සංඝයා. මූල බලල ගෙනිච්ච නිසා අපිට අයිති වෙන්න තියෙන කුසලයට උනේ ලිච්ඡවීන්ට වෙච්ච දේම තමයි. කොතෙන්ට ගෙනිච්චත් බොහොම ඉහළ දෙයක් ගෙනිච්චනම් ආර්ය මහා සංඝයාට කියලා ඒ පින මට හම්බෙනවා. එහෙම නැත්නම් අපිට ගෙහිමියාට දුන්න කුසලය තමයි අපිට අයිති වෙන්නේ. ආන් ඒ වාගේ කරුණු හරියට විමසගන්න මනාව විදර්ශනා ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මම මේ කොහෙද යන්නේ, මොනවටද මේ වාරන් යන්නේ, කාටද අරන් යන්නේ. ආන් ඒ නිසා සමහරලාට අපිට ලබන්න තියෙන මහ කුසල් අපි මැගෑරෙනවා. ආන් ඒකයි කියේ මේ විදර්ශනා නුවණකින්ම තමයි මේ ලෝකේ සියුම් සියුම් දේවල් හරියටම දකින්න පුළුවන්කම තියෙන්නේ. ආන් ඒ නිසා මෙන්න මේ වෙනස් වීමේ ස්වභාවය, මේ ඇස් දෙකට හරියට මේ අනිත්‍ය ස්වභාවය පේන්නේ නැහැ. මේක දකින්න නම් අපිට ආන් අර විදර්ශනා නුවණ පහළ වෙච්ච දවසේ මේ වෙනස් වෙන ස්වභාවය අපුරුවට දකින්න පුළුවන්. ආන් ඒ නිසා මෙන්න මේක නොදකින නිසා අපි මේ රූපය පිළිබඳව මුලාවකට පත් වෙලා ඉන්නවා කියලා සඳහන් කරනවා. නොදකින හින්දා වෙනස් වෙන බව අපි රූපය පිළිබඳව මුලාවටපත් වෙනවා. ඒ කොයි විදිහටද? මෙතන සඳහන් කරනවා යම් පුද්ගලයෙක් අපි ඉදිරියේ ඉඳගෙන ඉන්නවා නම්, ඔබ ඉදිරියේ වාඩි වෙලා ඉන්න මමත්, මා ඉදිරියේ වාඩි වෙලා ඉන්න ඔබත්, මේ එකම රූපය, මේ අතපය හොලවනවා, කතා බහ කරනවා, ඔළුව හොලවනවා, මෙහාට මෙහාට හැරෙනවා, අපිට මේක කිසි වෙනසක් පේන්නේ නැහැ. නමුත් මේ වාඩි වෙලා ඉන්න අයමද මේ ඉන්නේ? නෑ. පළවෙනි වතාවේ ඔළුව හොල්ලපු කෙනා නෙමෙයි දෙවෙනි වතාවේ ඔළුව හොල්වන්නේ. වාඩි වෙනකොට කකුල තියාගත්ත කෙනා නෙමෙයි පස්සේ කකුල නමන්නේ. මේ ඉන්නේම හැම වෙලාවෙම වෙනස් පුද්ගලයෙක්. දැන් මේ කාරණාව දේශනාවල් වලින් අහලා අහලා අපි දන්නවා මේ ඉන්නේ වෙනස් පුද්ගලයෙක් කියලා. එහෙම දැනගත්තා වුණාට අපිට පේන්නේ නෑනේ. අහලා දැනගත්ත විතරනේ. ඒ වෙනස් වෙන ස්වභාවය පේනවා. ආන් අර විදර්ශනා ප්‍රඥාව අපි ගාව තිබුණා නම් කොයිතරම් දුරට වෙනස් වුණාද කියන කාරණාව. අන්න ඒ නිසා සඳහන් කරනවා පුද්ගලයේ ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙවි ඉන්න බව. ආන් ඒ ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙන පුද්ගලයාගේ වෙනස් වෙන වේගය කොයිතරම් ශීඝ්‍රගාමීව සිද්ධ වෙනවද? ආන් ඒ නිසායි අපිට ඒක පේන්නේ නැත්තේ. ඒක උදාහරණයක් හැටියට අපි කොහොම ගත්තොත්, අපි ඉස්සර කිව්වා චිත්‍රපටි කියලා. අපි අහලා තියෙනවා නේද ඒ වචනේ, චිත්‍රපටි. ඇයි චිත්‍රපටි කියලා කිව්වේ? මේ රූප ගොඩාක් අරගෙන පටියක අලවලා තියෙන්නේ. ඒ පටිය වේගෙන් ගමන් කරනවා. ඒක වේගෙන් ගමන් කරන නිසා ක්ෂණයක් ක්ෂණයක් පාසා අර වෙනස් වෙන රූප අලවලා තියෙනින්ද අපිට පේනවා. අතපය උස්සනවා, පාත් කරනවා, දුවනවා, පනිනවා, ගහනවා, අනිනවා වගේ අපිට පේන්නේ අර තරම් වේගෙන් අර රූප රාමුපේලිය ගමන් කරන නිසා. එතකොට අපිට පේන්නේ මෙතන පුද්ගලයෙක් ඉන්නවා, පුද්ගලයා දුවනවා වගේ. නමුත් එතන පුද්ගලයෙක් ඉන්නවද? නැහැ. අන් ඒ වගේ තමයි අපේ ජීවිතෙත් මොන තරම් වේගෙන් වෙනස් වෙනවද, අනිත්‍යතාවයට බඳුන් වෙනවද? ආන් ඒ වේගවත් බව නිසා අපිට අදත් හෙටත් මේ පුජ්‍යලයාම තමයි, ඊයේ දැකපු විදිහටම තමයි මේ ඉන්නේ කියලා අපිට හිතෙනවා. නමුත් ඉතාම සියුම් විදිහට අතිශයින් වේගෙන් වෙනස් වෙවි ගමන් කරනවා. අන්න ඒ කාරණාව මෙතන සඳහන් කරනවා. මෙන්න මේ වේගය නිසාම තනි පුජ්‍යලයක් වගේ අපිට පේනවා. ඒ වේගය දකින්න පුළුවන් විදර්ශනාවක් වැඩුණ දවසට. ඒක මේ ජීවිතෙම බැරිද? මේ ජීවිතෙම උත්සාහ කරන කෙනාට ඒක දකින්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා මේ ශරීරය මේ මුලාව නිසාමයි මේ සත්වයා ඉදිරියට පවත්වගෙන යන්නේ. අපි මුලා වෙලා ඉන්න නිසාම තමයි මේ ජීවිතේ ඉදිරියට පවත්වන්නේ. ඒ අපි මුලා වෙලා ඉන්න නිසා කියලා සඳහන් කළේ මෙන්න මේ විදර්ශනා ප්‍රඥාවකින් වැටහෙන්නේ නැති නිසා මමය මාගේය කියන බැඳීමක් අපි තුළ ඇතිවිවි පවතිනවා. ආන් ඒකට මුලා වීමක් අපි ගාව තියෙනවා. මා ඉදිරිපිට යම් කෙනෙක් ඉන්නවා නම්
මෙයා ඒ විදිහටම ඉන්නවා කියලා හිතෙන්නේ නැති ඒ මුලාව නිසා. මේ අවබෝධයේ භාග්‍යතුන් වහන්සේ මුලාවක් හැටියටම දේශනා කළා. අපට මේ තියෙන අවබෝධයේ මාළඟ කෙනෙක් ඉන්නවා කියන අවබෝධයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේය. ඒ මුලාවක්මයි. එහෙම කෙනෙක් නැහැ. හැබැයි මේ විස්තර කරන්නේ සම්මුතියට වඩා පරමාර්ථයත් එක්ක. සම්මුතියේ මම කියලා කෙනෙක් ඉන්නවා. සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන්න සම්මුතිය අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේත් මම කියන වචනේ පාවිච්චි කළා. ඒ සම්මුතිය. නමුත් පරමාර්ථයේ මම කියලා කෙනෙක් මම කියලා කෙනෙක් නැහැ. අපි චුට්ටක් මේ දේශනාවලි සාකච්ඡා කරමු. මම කියන කෙනා කොහෙවත් ඉන්නවද? එහෙම නැත්නම් මම කියලා කෙනෙක් නැද්ද කියන කාරණාව. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මුලාවක් කියලා දේශනා කළේ මේ මුලාවක් සත්‍ය වශයෙන්ම තියෙන්නේ රූප කලාප පමණයි. මෙහෙක ඉන්නවද? නැහැ. සත්‍ය වශයෙන්ම තියෙන්නේ රූප කලාප විතරයි. වෙන පුජ්‍යලයක් එතන නැහැ. ඒ රූප කලාප ඉතාම වේගෙන් වෙනස් වෙන නිසා මට ඒ වේගය අවබෝධ කරන්න බැරි නිසා ඉන්නවා වගේ පේනවා. ඊළඟට සඳහන් කළොත් අර අපි හරියට මෙහෙම සඳහන් කළොත් අපි ගිනි පෙනෙල්ලක් අරගෙන කරකවපුවාම අපිට පේන්නේ ගිනි වළල්ලක්. නමුත් එතන වළල්ලක් නැහැ. මේ රූම් පෙට්ටක් කරකිනවා දැක්කහම අපිට එක දිගටම තියෙනවා වාගේ පේනවා. නමුත් එතන එක දිගටම පවතින යමක් නැහැ. නමුත් අර වේගය නිසා වලල්ලක් පවතිනවා වගේ අපිට පේනවා. ඒ මොහොතේදී උපදින, පවතින, විනාශ වෙන රූප පමණයි තියෙන්නේ නිසා කියලා සඳහන් කළා. පිළිතුරේ මේ රූප වලට රැවටිලා රූප තමන්ගේ වශයෙන්, තමන්ගේ ඥාතීන් වශයෙන්, මිත්‍රයන් වශයෙන් හඳුනාගෙන ඒ පිළිබඳව ඇල්මක් ඇති කරගෙන තියෙන නිසා අපි මේ සංසාරේ ලොකු බැඳීමක් තියෙනවා. ඒ රූප වලට රැවටිච්ච නිසානේ. මේ ඉන්නේ මගේ අම්මා. මේ ඉන්නේ මගේ තාත්තා. මේ ඉන්නේ මගේ දුව පුතා. මේ ඉන්නේ මගේ ඥාතියා. එහෙම සඳහන් කළේ මේ රූප වලට අපි තියෙනවා විශාල බැඳීමක්. නමුත් එතන තියෙන්නේ රූප කලාප සමුදායක්. වෙන බැඳෙන්න දෙයක් එතන ඇත්තෙම නෑ. කලාප සමුදායක් තමයි එතන දකින්න තියෙන්නේ. ඒ වගේම වස්තුව දීපල වශයෙන්ුත් එහෙමයි. ආන්ගේ ඇලීම අපි සසර පුරාවටම අරගෙන ආවා. ඥාතීන් වශයෙන්, මව්පියන් වශයෙන්, දූ දරුවෝ වශයෙන් ඇලීමක් තිබුණා. දීපල වශයෙන්, වස්තුව වශයෙන් ඇලීමක් තිබුණා. ඒ ඇලීම සංසාරේ පුරාම අරගෙන ආවා. ඒ සංසාරේ පුරාම මෙන්න මේ රැවටිච්ච ඇලීම අරගෙන ආපු නිසා මේ සසර ගමන ඒක වෙනුවට අපිට අප්‍රමාණ වද දිදී අපි මේ සසර අරගෙන යනවා. මේ කාරණාව හරියට අවබෝධ කරගත්තේ නැති හින්දා අපි ආයේ සංසාරේ ඉපදුනා. ඒ සංසාරේ ඉපදිච්ච නිසා අපිට සීමාවක් නැති දුක්ඛන්දරාවල් වලට මූණ දෙන්න සිද්ධ වුණා. එහෙනම් මේ සසර මේ දිගටම අරගෙන යන්නේ මොකද්ද? ආන් අර අනවබෝධයෙන් ඇතිවෙච්ච ඇලීම. අන්න ඒ නිසා මේ සංසාර දුකෙන් මිදෙන්න නම් මේ බන්ධනේ නවත්තන්නම ඕන කියලා සඳහන් කරනවා. සසර දුකෙන් යම් දවසක මිදෙන්න ඕන නම් මේ බන්ධනේ නවත්තන්නම ඕනේ. ඒ බන්ධනේ නවත්තන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ජීවත් වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයෙන් අල්ප මාත්‍ර හෝ ඉක්ම යාමක් තියෙනවා නම්, පිටට යෑමක් තියෙනවා නම් කවදාවත් සසරින් මිදෙන්න බෑ. එහෙනම් අපි සසරින් මිදෙන්න තව කොච්චර ඈතද කියන කාරණාව එතකොට වැටහෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් පන්සිල් කැඩි මේ සංසාරයෙන් එතර යන්න බෑ කියලා. එතර යන්න යම් බලාපොරොත්තුවක් ඔබ ළඟ මා ළඟ තියෙනවා නම් දවසක මේ පන්සිල් පද එකක්වත් කැඩෙන්නේ නැති තත්ත්වයට රකින්න පුළුවන්කමක් මට එන්නම ඕනේ. ආන් එහෙම ආපු දවසටයි මට නිවන හම් වෙන දවසේ ඉන්නේ. එතෙක්නම් බෑ. වෙන් වෙන්න බැරි වුණා නම් එතෙක්නම් කවදාවත් ওই නිර්වාණය කියන එක නම් ළඟ අහලකවත් නැහැ. මේ භාග්‍යතුන් වහන්සේගේ විශාරද ඥාන 4.
ඒ විශාරද ඥානවලින් මේක දේශනා කරලා තියෙනවා. චතුර් වෛශාරද්‍ය ඥාන කියලා කියවි අපි. ආන්ගේ විශාරද ඥාන හතරේ එක තැනක පැහැදිලි කරන්නේ. පුද්ගලයා නිවනට යන්නේ මෙන්න මෙහෙමයි කියලා අවබෝධ කළා නම් ඒ අවබෝධයට වඩා එහා අවබෝධයක් මේ ලෝකේ වෙන කාටවත් නැහැ. එහෙමනම් ඒ අවබෝධයෙන් දේශනා කළා නම් මෙන්න මෙසේ හැසිරෙන පුද්ගලයා විතරයි නිවනට යන්නේ කියලා වෙන කිසිම ක්‍රමයකින් නිවනට යන්න බෑ. එහෙනම් මෙතනත් ඒකම තමයි, සසර දුකින් මිදෙන්න නම් මේ බන්ධනය නවත්තන්නම ඕන රූප කලාප සමග එකතු වෙලා ඇති වෙච්ච බන්ධනය. සඳහන් කරනවා නම් ඒක එහෙම කීව පමණින්ම නවත්තන්න බෑ කියලා. එහෙම කීව පමණින් මේක නවත්තන්න බෑ. ඇයි එහෙම කීව පමණින් මේක නවත්තන්න බෑ කියලා කියන්නේ? ඒ නිසා සඳහන් කළා පින්නතුනි, මේක නවත්තන්න නම් අපගේ ශරීරයත්, අපගේ ඥාතීනුත්, අපට අයත් විවිධ වස්තුනුත් ස්ථිරව පවතින මේ බව, ස්ථිරව අපි පවතිනවා කියලා හිතන බව ඥාණයෙන් දැනගත්ත මොහොතින් තමයි ඒ මොහොත වෙනස් වෙන බව තේරෙන්නේ. මේ අපි දකින මේ සියලුම වස්තුන්ට ස්ථීර පැවැත්මක් නැති බව අපේම ඥාණයෙන් දකින්න ඕනේ. දැන් මෙතන අපි අස්ථීරයි කියලා, අනිත්‍යයි කියලා අපි වචන මාත්‍රයෙන් කියනවා. ඒ පුංචි කාලේ ඉඳලා අහලා පුරුදු වෙනදා. නෑ, මේක ඥාණයෙන් දකින්න ඕනේ අනිත්‍ය බව. ඥාණයෙන්ම දකින්න ඕනේ අස්ථීර බව. ඥාණයෙන්ම දකින්න ඕනේ වෙනස් වෙන ස්වභාවය. අන් එදාට තමයි ඒක අතාරින්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේ අහගත්ත පළියට ඒක වෙන්නේ නෑ කියලා සඳහන් කරනවා. දැනෙන මොහොත වෙනස් වෙන බව ඥාණයෙන්ම තේරුම් අරගන්න අතුරු මෙන්න මේ තණ්හාව නැමැති ධර්මතාවයේ අඩු වෙන්නෙම නැහැ කියලා සඳහන් කරනවා. ඥාණයෙන්ම අනිත්‍ය බව අවබෝධ කරන තුරු තණ්හාව කියන ධර්මතාවය නැසෙන්නේ නැහැ. මේ ශරීරය තමන්ගේ නෙමෙයි. මේ කියමන පින්නතුනේ ඔබත් මමත් මේ සංසාරේ ඕන තරම් අහලා ඇති. මේ ජීවිතෙත් අපි මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි මේ ආදි වශයෙන් කොච්චර කියලා ඇද්ද, කොච්චර අහලා ඇද්ද? එහෙම කීවට ඇහුවට අපිට වැටහුණාද? අපිට අවබෝධ වුණාද? මම නෙමෙයි, මගේ නෙමෙයි කියලා කීවට මම කොහෙද හිටියේ? මේ කාරණාව හරියටම අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එපමණක්ම නෙමෙයි, මම නෙවෙයි, මගේ නෙවෙයි කියන ප්‍රමාණය විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ආන්ගේ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, නායම් භික්කවේ කායෝ තුම්හාකං, මහණෙනි මේ කය නුඹලාගේ නෙමෙයි. ඒක තමයි අපිත් කීවේ, මම නෙවෙයි, මගේ නෙමෙයි. එහෙනම් නායම් භික්කවේ කායෝ තුම්හාකං, මේ කය මහණෙනි නුඹලාගේ නෙවෙයි. තාපි අඤ්ඤේසං, එන කාගේද? වෙන කාගේවත් නෙමෙයි. ඔබලගේත් නෙමෙයි, නමුත් වෙන කෙනෙකුගේත් නෙමෙයි. එතකොට කාගේද එහෙනම් මේක? එහෙනම් ආපහු අපිට හිතෙනවා, එහෙනම් වෙන කෙනෙකුගේත් නෙමෙයි නම් ඒක මගේ. නමුත් මෙතන ඊළඟට කියනවා, නායම් බික්ක වේ කායතුම් මාකන් නෑ, ඔබලගේත් නෙමෙයි. එහෙනම් කොහොමද මේක අපි කොහොමද විසඳගන්නේ? සක්කාය දිට්ඨිය පැහැදිලි කරන තැන මේක අපූර්වට විස්තර කරනවා. මේ දේශනාව අපි ඒක ටිකක් කෙටියෙන් මෙතන සඳහන් කරමු. කොහොමද වෙන කෙනෙකුගේ නෙමෙයි? පින්නතුනි, මෙන්න මේ කාරණා දෙකම තමන්ම දැනගන්න ඕනේ. මගෙත් නෙමෙයි, වෙන කෙනෙකුගේත් නෙමෙයි කියන එක තමන්ම දැනගන්න ඕනේ. එහෙම නැතුව මේක ධර්ම කාරණාවක් හැටියට භාගයට අවබෝධ කරලා කවදාවත් මුලාවටපත් වෙනවා මිසක් මේ මුලාවෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ භාගයට අවබෝධ කරලා. ධර්මකාරණාවක් හැටියට විතරක් ඉගෙනගෙන මේකෙන් ගැලවෙන්න තේරුම් ගන්න බැරුව යනවා. අන්න ඒ නිසා සඳහන් කරනවා, මේ කය මගේ නෙමෙයි කියලාම හිතුවොත් අපිට මොනවා වෙයිද? මේ කය මගේ නෙමෙයි. එහෙම වුණොත් අපි කය පාවිච්චි කරලා කරන පව් නැද්ද? තියෙනවනේ. ප්‍රාණඝාතය කරනවා, අදත්තාදානය, කාම මිත්‍යාචාරය,
කය පාවිච්චි කරලානේ කරන්නේ. එතකොට මේ කය මගේ නෙමෙයි. එතකොට අර පව් කාගේද? එව්වත් එහෙනම් මගේ. එව්වත් එහෙනම් මගේ නෙමෙයි වෙනවනම්, එහෙම වෙනවනම් බොහොම හොඳයි. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැනේ. කය මගේ නෙමෙයි, නමුත් පව් මගේ වෙනවා. ආගේ නිසා තමන්ට අයත් කිසිම දෙයක් ඇත්තේම නැහැ කියන කාරණාව කොහොමද දකින්නේ? ඒක දකින්නේ කොයි විදිහටද උත්සාහ දරන්නේ? ඒ නිසා සඳහන් කරනවා දැනගන්න භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරපු බව. මේක අවබෝධ කරගන්න මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. කොහොමද? නාපි අඤ්ඤේසං, වෙන කෙනෙක් නෙමෙයි. එහෙනම් මේ ශරීරය වෙනත් අපහසුතාවයක්, කරදරයක්, දුකක් තියෙනවා. මේ සසර ශරීරයනේ, මේ සසර වෙනත් අපහසුතාවයක්, දුකක්, කරදරයක් තියෙනවා. ඒකෙන් මිදීම පිණිස මේ තමයි මාර්ගය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද එහෙනම් සසරින් මිදීමේ මාර්ගය? මෙන්න මේ සක්කාය දිට්ඨියෙන් මිදෙන්න ඕනේ. සක්කාය, සකාය ඒ කියන්නේ මගේ කියන හැඟීම, මේ සියල්ල අතහැරලා මිදෙන්න නම් මේ සක්කාය දිට්ඨියෙන් මිදෙන්න ඕනේ. මම පිළිබඳව තියෙන බලවත් ආත්ම දෘෂ්ටිය එකෙන් මිදෙන්න ඕනේ. කොහොමද ඒකෙන් මිදෙන්නේ? මේ සක්කාය දිට්ඨිය අවබෝධ කර ගැනීම. එහෙම නැත්නම් මමයේ මාගේ කියන ධර්මතාවයෙන් මේ ලෝකේ එහෙම ධර්මතාවයක් තියෙනවද කියන කාරණාව හොයන්න ඕනේ. ඒ නිසා සත්‍ය වශයෙන්ම නැති බව අවබෝධ කරගන්න ඕනේ. මමයේ මාගේ කියලා දෙයක් සත්‍ය වශයෙන්ම නැති බව අවබෝධ කරගන්න ඕනේ. එතකොටයි ඒක වැටහෙන්න පටන් ගන්න. ඒ කොහොමද? මෙන්න මේ රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව යම් අවබෝධයක් එතනදී ලබන්නම ඕනේ. රූපස්කන්ධය කියන එක පිළිබඳව යම් අවබෝධයක් එතනදී ලබන්නම ඕනේ. ආන් ඒ නිසා සඳහන් කළා අතීත රූපය තමන්ගේ නෙමේ, කුඩා කල රූපය, කුඩා කල දැක්ක දේවල් තමන්ගේ කියලා ළඟින් තියාගෙන හිටිය දේවල් එකක්වත් මගේ නෙමේ. කුඩා කාලේ දැක්ක රූපය තමන්ගේ කියලා ළඟ තියාගෙන හිටපු දේවල් එකක්වත් මගේ නෙමේ. අනාගත රූපය කියලා කියන්නේ මම මේ වගේ ශරීරයක් ඇති කෙනෙක් වෙනවා. මම කල්පනා කරනවා අනාගතේ මම මේ වගේ කෙනෙක් වෙනවා. ඒ කියන්නේ මේ වගේ ලස්සන රූපයක් මම අනාගතේ ඇති කරගන්නවා. කොයි වගේද සඳහන් කරනවා? තව අවුරුද්දක් යනකොට මම මේ වගේ උස යනවා. තව අවුරුද්දක් යනකොට මම මේ වගේ මහත් වෙනවා. තව අවුරුද්දක් යනකොට මම මේ වගේ සුදු වෙනවා. තව අවුරුද්දක් යනකොට මගේ කෙස් මම මේ වගේ දික් කරගන්නවා. මෙන්න මේ වගේ අතීත රූප පිළිබඳව ඒ අතීත රූපය දිනු කරගන්න බොහෝ දෙනා බොහෝ කටයුතු සිද්ධ කරගන්නවා. බොහෝ විදිහට හිතාගෙන ඉන්නවා. අනේ නිසා සඳහන් කරනවා අනාගත රූපය උපාදානය කර ගැනීම. මම අනාගතේ මෙහෙම කෙනෙක් වෙනවා. අනාගතේ මම මේ වගේ උස යනවා. මේ වගේ මහත් වෙනවා. මේ වගේ ලස්සන වෙනවා. මේ වගේ සුදු වෙනවා. අපි අනාගත රූපය උපාදානය කර ගැනීමක් තමයි ඒ තියෙන්නේ. එහෙනම් අතීත රූපයටත් අපි ඇලිලා හිටියා. අතීතයේ මගේ රූපේ කොහොමද කියලා බලන්න දැන් හරි ආසයි. වර්තමානයේ පවතින තත්ත්වය ලස්සන කරගන්නත් අපි හරි කැමතියි. අනාගතයේ ඊට වඩා ලස්සන වෙන්නත් අපි බොහොම කැමතියි. එහෙනම් අතීතයත් අල්ලගෙන වර්තමානයත් අල්ලගෙන අනාගතෙත් ඉස්සරහට වෙන්න තියෙන දේවල් දැන් මේ රූපය වශයෙන් අල්ලගෙනයි මේ ඉන්නේ. අන්න ඒ නිසා මෙන්න මේක හොඳටම අවබෝධ කරගන්න මේ රූපය වැඩියෙන් උපාදානය වෙලා තියෙන කාටද කියන කාරණාව හොයා ගැනීම ඉතාමත්ම ප්‍රයෝජනවත් කියලා දේශනාවේ සඳහන් කළා. අන්න එතන පින්නතිනි සඳහන් කරනවා යම් කෙනෙක් මේ රූපලාවන්‍ය ආදී කටයුතු, රූපලාවන්‍ය කටයුතු වගේ දේවල් කරන අය රූපය බොහෝම උපාදානය කරගත්තායි කියලා. රූපලාවන්‍ය කටයුතු වල නිරත වෙන අය රූපය ඉතාමත්ම උපාදානය කරගත්තාය. මොකද ඒගොල්ලන්ට මේ රූපය, මේ වර්තමාන පවතින රූපයත් හොඳට තියාගන්න ඕනේ. අනාගතෙත් අල්ලගෙනයි ඉන්නේ. අනාගතේ මීටත් වඩා
හොඳට තියාගන්න වීරිය කරනවා. ඒගොල්ලෝ බොහෝම උපාදාන වෙලා ඉන්න අය. ඊළඟට සඳහන් කරනවා ශරීරයට විතරක්ම නෙමෙයි ශරීරේ නැත්තම් රූපස්කන්ධය කියලා කියන්නේ. අපි සඳහන් කළා උපාදානස්කන්ධෙහි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා සිහිපත් කළා. උපාදානස්කන්ධෙහි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා සඳහන් කරනවා. කොයි වගේද? අපි කල්පනා කරුවොත් යම්කිසි කාය වර්ධන ශිල්පියෙක් නැත්නම් කාය වර්ධන කටයුතු කරන කෙනෙක්, එහෙම නැත්නම් සටන් ශිල්පියෙක් හොඳට සටන් ප්‍රගුණ කරන කෙනෙක්, ඒ ක්‍රියාවේ යෙදিলা ඉන්න කෙනෙක් මේ තමන්ගේ අතපය අද කොයි වගේද? දැන් අද මගේ අතපය කොයි වගේද තියෙන්නේ? කාය වර්ධනය කරන කෙනෙකුට ඕන වෙනවා තව මාසයක් යනකොට මගේ අතපය කොහමද තියෙන්න ඕනේ? තව අවුරුද්දක් යනකොට අතපය කොහමද තියෙන්න ඕනේ? පපුව ප්‍රදේශයේ කොහමද තියෙන්න ඕනේ? බඩ ප්‍රදේශයේ කොහමද තියෙන්න ඕනේ? එයා නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ අනාගතේ මගේ ශරීරයේ තියෙන්න ඕන හැටි හදාගන්න. සටන් කරන අය එහෙමයි. අනාගතේ මගේ කය කොහොම ශක්තිමත් වෙන්න ඕනේද? අනාගතේ මගේ අතපය කොයිතරම් වේගෙන් හසුරවන්න පුළුවන් වෙන්න ඕනේද? අනිකාට වඩා වේගවත් වෙන්න මං කොයිතරම් ඒ වෙනුවෙන් අනාගතේ වෙහෙසෙන්න වෙනවද කියන කාරණාව පිළිබඳව ඒ ඇයිට පුදුමාකාර උපාදානයක් තියෙනවා. ඒ නිසා මේ ඇයි විශේෂයෙන් ඒ සඳහා වෙහෙස දරනවා. කය ඒ විදිහට උස්මහත් කරලා ලොකුමහත් කරලා පුෂ්ටිමත් කරලා තියාගන්න විශේෂ වෙහෙසක් ඒ ඇයි දරනවා. අන් ඒ නිසා මේ ශරීරයේ සම්බන්ධයෙන් විශේෂයෙන් වෙහෙසෙන නළු නිළියෝ වගේ අය ඒගොල්ලොත් එහෙමයි. ඒගොල්ලන්ටත් ඒ වගේම පුදුමාකාර උපාදානයක් හැම වෙලාවෙම මේ පිළිබඳව බැඳිලා තියෙනවා. ආගේ නිසා සඳහන් කළා පින්නතිනි අපටත් මේ උපාදානයේ නැතුවම නෙමෙයි කියලා. කාය වර්ධන ශිල්පියාටත් තියෙනවා. සටන් ශිල්පියාටත් තියෙනවා. නළු නිළියන්ටත් තියෙනවා. ඒ මොකවත් නොකර ඉන්න අපටත් නැහැ කියලා හිතන්න එපා. අපිටත් තියෙනවා. හැබැයි අපිට අර විදිහට තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ. සියුම්ව නමුත් අපි ගාවත් තියෙනවා. ඒ කාරණාව කොහොමද කියලා සඳහන් කරනවා. මේ සසර අපි තාමත් ඉන්නේ එදත් එහෙම තිබුණ නිසා, අදත් දැනුත් එහෙම තියෙන නිසා. එහෙම උපාදානයක් රූපේ පිළිබඳව තිබුණේ නැත්තම් මෙච්චර කල් මේ සංසාරේ අපි එන්නේ නැහැ. අතීතයේ තිබුණා, අදත් ඒ උපාදානයේ සියුම් විදිහට අපි ගාවත් තියෙනවා. අන්න ඒ නිසා මෙන්න මේ රූපය වැඩියෙන් ඇලිලාද රූපයට වැඩියෙන් ඇලිලා කටයුතු කරනවා. එතකොට ඒ කොහොම රූප වලට ඇලුනද? ඒ නිසා සඳහන් කරනවා අවඥා සහගතව අර රූපයට ඇලිච්ච අය දිහා බලන්නත් එපා. අපි රූපයට ඇලිලා ඉන්න හින්දා සියුම් විදිහට, නමුත් හුඟක් ඇලිලා ඉන්න අය දිහා අවඥා සහගතව බලන්න එපා. අපි හිතන්න පුළුවන් මම නම් සීල් රකින්නවා, මම නම් ගුණ පුරනවා, මේ කය අනිත්‍ය බව මම හොඳට අවබෝධ කරලා තියෙනවා, ඔයගොල්ලන්ට ඒක තේරිලා නැහැ, ඒගොල්ලෝ තේරිලා නැති නිසා ඔය රූපේ ලස්සන කර කර යන්නේ, කාය වර්ධනය කර කර යන්නේ, අපි ඒක තේරුම් අරගෙන ඉන්නේ කියලා අරගොල්ලෝ දිහා මාන්නාධික හැඟීමකින් බලනවා. ඒගොල්ලෝ නිකන් පහත් වාගේ එතකොට අවඥාවෙන් බලනවා. ඒ නිසා සඳහන් කරනවා ඒගොල්ලෝ දිහා එහෙම අවඥාවෙන් බලන්න එපා. ඇයි? පෙර භවයක ඔබත් මමත් රූපේට ඒගොල්ලෝ වගේ ඇලිලා ඉඳ ඇති. අපි එදා එහෙම රූපේට ඇලිලා හිටපු කාලේ ඒගොල්ලෝ අපිට වඩා හොඳට සිල් රකින්න ඇති. ඒගොල්ලෝ එදා අපිට වඩා හොඳට සිල් රකින්න ඇති. නමුත් අද අපි එතන ඉන්නවා කියලා හිතනවා, ඒගොල්ලන්ට වැරදිලා ඒගොල්ලෝ වෙන පැත්තක යනවා කියලා අපිට හිතෙනවා. ආන් ඒ නිසයි මේ සංසාරේ මේ තරම්ම තේරුම් ගන්න අපහසුයි. උදාහරණයක් ඇහැට අපි නිතර සිහිපත් කරපු කාරණාවක් මේ අඟුලිමාල තෙරුන් වහන්සේ. මේ ජීවිතේ නම් හොරෙක්, මිනිමරුවෙක් හැටියට කාලයක් හිටියා. නමුත් අපිට හොඳටම පස්සේ තේරුණා පෙර හොඳට සීල් රැකපු කෙනෙක් කියලා. පෙර හොඳට ගුණ පුරලා තියෙන කෙනෙක්. ඒ හින්දා මේ සැරේ හොරා මිනිමරුවෙක් කියා අවඥා සහගතව අපි කතා කර කර හිටියා නම් උන්වහන්සේ අද රහත් වෙලා පිරිනුවම් පාලත් ඉවරයි. තාමත් අපි දැන් කලක් උන්වහන්සේට බැන්න, අද අපි ಗುಣ කියනවා. නමුත් උන්වහන්සේ සසරින් එතර ගිහිල්ලා ඉවරයි. සුනීතට මොකද වුනේ?
කාලයක් අනුන්ගේ කසල හේතුවා. මේ සිටුවරු, බ්‍රාහ්මණයෝ, රජවරු එනකොට පාරේ ඉස්සරහට හම්බුණොත් ගුටි කන්න වෙනවා, කසපහර ගහනවා. ඒ නිසා මේගොල්ලෝ වෙනකොට කැලේ පැනලා හැංගෙන්න ඕනේ. නමුත් එදා සුනීත වාගේ අයට කසපහර ගහ ගහ ගියපු අය සමහරලාට අදත් නිරේ පැහැෙනවා ඇති. නමුත් අනුන්ගේ කසල හොදපු සුනීත අද සංසාරයෙන් එතරටම ගිහිල්ලා. කාගෙන්වත් පිහිටක් හම්බෙච්ච නැති සෝපාකට හම්බුනේ ඒකමයි. කාගෙන්වත් පිහිටක් නැතුව එල්ලිලා මැරෙන්න ගියපු රජ්ජුමාලා ඇයත් සංසාරයෙන් එතර ගිහිල්ලා. නමුත් ඒ අයට මේ ජීවිතයේ අවඥා සහගතව කරදර කරපු අපි තාම සංසාරයේ විදගෙන යනවා. ආන්ගේ නිසා සඳහන් කරනවා අරගොල්ලෝ දිහා බලලා අවඥා සහගතව හිතන්න එපා. මොකද ඒගොල්ලෝ කාලයක් සිල් පුරන්න ඇති, ගුණ පුරන්න ඇති. නමුත් අපි එදා එහෙම ප්‍රමාදීව කටයුතු කරන්න ඇති. ඒ නිසා මේ කාරණාව හොඳට අවබෝධ කරගෙනම ගමන යන්න කියලා දේශනා කරනවා, සඳහන් කරනවා. ඒ නිසාම පින්වතුනි මේ පෙර ජීවිතවල ප්‍රමාදීව ඉඳපු කාලේ අපිට වඩා අනිත් අය සිල් රැක්කා. ඒ කාරණාව අද අපිට වැටහෙන්නේ නැහැ. ඒ නිසා Taman අපිට හිතෙන්න පුළුවන් අතීත රූපය ගැන තියෙන උපාදානයේ මොකක්ද? අනාගතයේ මෙවැනි රූපයක් තිබිය යුතුයි කියලා අපිට තියෙන උපාදානයේ මොකක්ද කියන කාරණාව, වර්තමාන රූපය ගැන තියෙන උපාදානයේ මොනවද? අන්න ඒකේ පළමුවෙනි කාරණා තුන පැහැදිලි කරනවා. කොයි විදිහද? අජ්ජත්තංවා බහිද්දාවා. පළවෙනි කාරණා තුන අතීත රූපය, වර්තමාන රූපය, අනාගත රූපය. ඒක කොහොම තිබ්බද? අද කොහොම තිබියේ තියෙනවද? ඉදිරියට කොහොම විය යුතුද? එහෙනම් මේ රූපය විස්තර කරන තැන ප්‍රධාන කාරණා තුන හැටියට මේ අතීත, වර්තමාන, අනාගත රූප තුන ඒ විදිහට අපි බැඳෙනවා. ඊළඟට අජ්ජත්තං වා බහිද්දාවා. ඊළඟ කාරණා පස්වෙනි, හතරවෙනි සහ පස්වෙනි කාරණාව. අජ්ජත්තං වා කියලා කියන්නේ අභ්‍යන්තර රූප. මොනවද අභ්‍යන්තර රූප කියලා කියන්නේ එතකොට? අභ්‍යන්තර රූප කියලා කියන්නේ මේ තියෙන කය, මගේ කය, මේ උපාදානස්කන්ධය. බහිද්දාවා කියලා කියන්නේ බාහිර රූප. එතකොට මොනවද අපි මෙතන බාහිර රූප කියලා කියන්නේ? තම ශරීරයෙන් පිටත තියෙන දේවල් උපාදානය කරගන්නවා. ශරීරයෙන් පිටත තියෙන දේවල් උපාදානය කරගන්නවා. ඒක තමයි බාහිර රූපය. මොනවද එතකොට බාහිර රූප කියලා මෙතන සඳහන් කරන්නේ? එතන සඳහන් කරනවා අපි අඳින ඇඳුම බාහිර රූපයක්. නමුත් අපි උපාදානය කරගන්නේ නැද්ද? උපාදානය කරනවා. මෙතන වාඩි වෙලා ඉන්නේ සියලු දෙනාගේම ඇඳුම් විවිධයි. අපිට උපාදානයක් තිබුණා. දැන් මේ කවුරුවත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවද? ගෙදර ඇඳගෙන ඉන්නේ ඇඳුම පිටින්. කවුරුවත් ගෙදර ඇඳින ඇඳුමෙන් මෙතෙන්ට ඇවිල්ලා නැහැ. මෙතෙන්ට එන්න වෙන ඇඳුමක් පාවිච්චි කළා. ඒක හේතුව, ඒක මැද්දා. මැදල බලනකොට නෑ මේක හොඳ නෑ ආදාඳින්ද. ඒ නිසා ඒක අයින් කළා. තව එකක් මැද්දා. මැදගෙන යනකොට ඒක මොනවා හරි ගෑවුනා. අයින් කළා. තව එකක් හොයාගත්තා. එහෙමනම් කීයක් මෙතෙන්ට එන්න වෙනස් කරන්න ඇද්ද? ආන් බාහිර රූපයකට දක්වපු ඇලීම එක එක කාරණාව. ඊළඟට ඕනෑම දෙයක්, ඕනෑම ඇඳුමක්, ඕනෑම විදිහකින් මෙතෙන්ට ඇඳලා ඉන්න පුළුවන් නම් මේ කාරණාව හරි සියුම්. ඊළඟට හිතන්න එපා ඇඳුම් හොදන්න එපා. එහෙම එහෙම කරනවා ක්‍රමේ මේ සඳහන් කරන්නේ. ඒකයි සඳහන් කළේ සියුම්. නමුත් අපිට උපාදානයක් තියෙන නිසා තමයි මේ ඇඳුම පරණයි, මේ ඇඳුම අලුත් කියලා අල්ලගන්න හිතුනේ. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ශාසනයේ භික්ෂුන් වහන්සේට එහෙම එකක් තිබුණේ නැහැ නේ. මේ කරුණු හුඟක් පැහැදිලි කළේ පංචශීලයෙන් ඉහළ කෙලින්ම නිර්වාණගාමි මාවතට බැස කෙනාටනේ. ඒකනේ තුන් සිවුරක් අනුමත කළේ. එයින් බාහිර ආයසිවුරක් පාවිච්චි කරන්න, එයින් බාහිර ආයසිවුරක් පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරනවා නම් කලින් පාවිච්චි කරපු සිවුර ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ප්‍රතික්ෂේප කරලා ඒක අයින් කරලා ආයසිවුරක් අදිෂ්ඨාන කරන්න ඕනේ. ඒක අදිෂ්ඨාන කරන්න කලින් තිබ්බ සිවුර ප්‍රතික්ෂේප කරන්න හේතුවක් තියෙන්න ඕනේ. ඒක දැන් පවත්වන්නම බෑ.
පවත්තන්නම බැරි නම් ප්‍රතික්ෂේප කරනවා මිසක් පවත්තන්න පුළුවන් නම් ඒක ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නෑ. ඒක ප්‍රතික්ෂේප කරලා අලුත් එකකට යනවා කියලා කියන්නේ ආය උපාදානයක්. ඒ උපාදානයෙන් මිදෙන්න ඕනේ. අන් ඒ නිසා ඒ කාරණාවයි මෙතන මේ සඳහන් කළේ. මොන හේතුව නිසාද ගෙදර ඇඳගෙන ඉන්නේ ඇඳුම මාරු කරලා මට මෙතෙන්ට වෙන ඇඳුමක් අඳින්න සිද්ධ වුණේ. එහෙනම් ඒ බාහිර රූපයක් පිළිබඳව උපාදානයක් තිබුණ නිසා. ඊළඟට මේ තමන්ගේ ඇඟට ගෑවිලා තියෙන දේවල් ගැන අපි මුලින්ම හිතනවා ගෑවිලා තියෙන දේවල් කියලා කියන්නේ ඇඳුම් වගේ දේවල්. ඊළඟට ගෙදර දොර තියෙන දේවල්. ඇඳපුටු, මේස, මේ වෙනත් බාහිර උපකරණ ඒ සියලු දේවල් අයිති වෙන්නේ බාහිර රූප වලට. ඒවට තියෙන කැමැත්ත බාහිර රූප වලට තියෙන කැමැත්ත. ඊළඟට පින්වතුනි භාග්‍යතුන් වහන්සේ ඒක හඳුන්වනා දෙනවා අපිට මෙන්න මේ විදිහට. යංකින්ච රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්දං වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා අජ්ජත්තං වා ශරීරයේ ඇතුළත බහිද්දාවා පිටත ඕලාරිකං වා රළු කියන්නේ හොඳට දැනෙන රළු කියලා කියන්නේ හොඳට අහුවෙන දැනෙන සුකුමං වා ඊටාම සියුම් එලකට සඳහන් කළා හීනං වා පනීතං වා ඊටා උසස් කියලා නොසලකන පහත්කේ සම්මත දේවල් හීනං වා පනීතං වා ඊටාම උසස් කියලා සලකන දේවල් බහුලව යමක් ඇතනම් ඒක උසස් නෑ. යමක් බහුලව තියෙනවනම් ඒක උසස් නෑ. ටිකක් තියෙනවනම් ඒක හරි උසස්. ඒ නිසා බහුලව තියෙනවනම් ඒක හීනයි. ටිකක් තියෙනවනම් ඒක ප්‍රණීතයි උසස් දෙයක්. ලෝකේ යකඩ ගොඩක් තියෙනවා. රත්තරන් ටිකයි. එහෙනම් රත්තරන් යකඩ වලට වඩා ඝනං. ලෝකේ ගල්බරළු ඕන තරම් තියෙනවා. ඒුණාට මැණික් එහෙම නෑ. ඒ නිසා මැණික් ගල්බරළු වලට වඩා වටිනවා. ටිකක් තියෙනවා නම් උතුම් වටිනවා. හුඟක් තියෙනවා නම් ඒක ඒ තරම් වටින්නේ නෑ හීනයි. මැණික් ගල්බරළු වලට වඩා වටිනවා. ටිකක් තියෙනවා නම් උතුම් වටිනවා. හුඟක් තියෙනවා නම් ඒක ඒ තරම් වටින්නේ නෑ හීනයි. දුර තියෙන රූපත් ළඟ තියෙන රූපත් මගේ නෙමෙයි කියන අවබෝධයකට එන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. දුර තියෙන රූපත් ළඟ තියෙන රූපත් මගේ නෙමෙයි කියන අවබෝධයට එන්න උත්සාහ කරන්න කියලා සඳහන් කරනවා. නේතං මම නේසෝ හමස්මි. මම නෙමෙයි මගෙත් නෙමෙයි කියන මෙන්න මේ අයිතිය නෑ. මම නෙමෙයි මගෙත් නෙමෙයි අයිති නෑ මට අයිති නෑ. මේ කාරණාවමයි මේ සාකච්ඡා කරන්නේ. මේ කරුණ සඳහන් කරන්නේ කොතනදේ මමත් නෙමෙයි මගෙත් නෙමෙයි කියන තැන තියෙන. එහෙනම් කවුද කියන එක? ඊළඟට මම නෙමෙයි කියලා කියන්නේ මම කියලා එහෙම නැත්නම් කොහොමද මම කියලා කෙනෙක් කොතනද ඉන්නේ? යම් යම් පුද්ගලයෝ තම තමන් ඉන්නේ මෙතනයි කියලා හිතාගෙන ඉන්නවා. මම ඉන්නේ මෙතනයි. මම කියන කෙනා ඉන්නේ මෙතනයි. ඉතින් මේ කොතනද මම කියන කෙනා ඉන්නේ කියන කාරණාව මෙතන විස්තර කරනවා. හරි සියුම් කාරණාවක් හැටියට. කොහෙද? බොහෝ වෙලාවකට කෙනෙක් හිතන්න පුළුවන් මේ ශරීරයේ ඇතුලේ ඉන්නවා කියලා. කවුද ශරීරයේ ඇතුලේ ඉන්නේ? මම කියන කෙනා. මේ බාහිරෝම ඉන්න සම්පූර්ණ රූපයට කියන්නේ මම කියලා. ඒක ක්‍රියාත්මක කරන කෙනා කොහෙද ඉන්නේ? මේ ශරීරයේ ඇතුලේ කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවා. තව කෙනෙක් හිතාගෙන හිතන්න පුළුවන් නෑ වෙන තැනක ඉන්නේ. මගේ පපුවේ ඉන්නේ. නෑ මගේ ඔළුවේ ඉන්නේ. එහෙම කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එක්කෝ පපුවේ ඉන්නවා නැත්නම් ඔළුවේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව කොහොම විස්තර කළාද? මම කියන කෙනා කොහෙද ඉන්නේ? නැත්නම් මේ හිත කියන ධර්මතාවය කොහෙද තියෙන්නේ? ඔළුවේ තියෙනවද? පපුවේ තියෙනවද? බඩේ තියෙනවද? ශරීරයේ පුරාම තියෙනවද? කොහෙද මේ ධර්මතාවය තියෙන්නේ?
එනතුනේ බුදුදහමේ හැටියට මේ මනස කියන ඉන්ද්‍රිය තියෙන්නේ කොහේ කියලා සඳහන් වෙනවද? අපූර්වවට පැහැදිලි කරලා තියෙනවා මනස කොහෙද? මනස කොහෙද තියෙන එක මහා විශ්මිත අවබෝධයක්. ඒක ලෝකේ තියෙන විශ්මිතම දේශනාවක්. මනස කියන එක කොහෙද? කොහෙද තියෙන්නේ? බුදුජානක මහසීගේ දේශනා කරලා තියෙනවා හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන කොටසේ. හෘද වස්තුවේ හැමතැනම පිරිසිදු ලේ නැහැ. එක පැත්තක තියෙන අපිරිසිදු ලේ, අනිත් පැත්තේ තියෙන්නේ පිරිසිදු ලේ. එහෙනම් හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන කොටසේ ඒ ලේවල ගෑවි නොගෑවීමෙන් තියෙන හදය වස්තු කියන රූපය උඩ තමයි මෙන්න මේ සිත් කියන දේවල් ඇති වෙනවා කියලා කියන්නේ. හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන පැත්තේ ඒ ලේවල ගෑවි නොගෑවීමෙන් පවතින හදය වස්තු රූපය කියන මෙන්න මේ ස්ථානයේ මත නැත්තම් මේ හදය වස්තු රූපය උඩ තමයි මේ කෝටි ප්‍රකෝටි ගණන් සිත් මෙතරම් වේගයෙන් ඉපදී නැසෙන්නේ. එහෙනම් ඒ ඇතිවීම නැතිවීම උත්පාද ස්ථಿತಿ භංග ඇති වෙනවා පවතිනවා නැති වෙනවා අපිට දකින්න පුළුවන් දෙයක උදයබ්බේ ඥානයෙන් විතරයි භාග්‍යතුන් වහන්සේ ඒක දැක්කේ. සරියුත් මහ රහතන් වහන්සේටත් සිත් උපදිනවයි නැති වෙනවයි පේනවා කියලා සඳහන් කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේට උපදිනවා පවතිනවා නැති වෙනවා කියන මේ ආකාර තුන අපූර්වවට වැටහෙනවා. මේ සිත් දෙකක් අතර හැම තැනම හැම වෙලාවෙම ඉඩක් තියෙනවා. ඒ ඉඩද භාග්‍යතුන් වහන්සේට පේනවා. සරියුත් මහ රහතන් වහන්සේට ඉඩ පේන්නේ නැහැ. උපදිනවයි නැති වෙනවයි පේනවා. භාග්‍යතුන් වහන්සේට ඒ දෙකට මැද්දේ තියෙන පවතිනවා කියන එකත් පේනවා. කන් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කොතනද මේ සිත් උපදින්නේ? භාග්‍යතුන් වහන්සේගේ දේශනාවයයි. පින්නතුනි ඒ සර්වඥතා ඥානයෙන් දැකලා අවබෝධ කරගෙන කරන දේශනාවක්. සර්වඥතාණෙන් ඥානයෙන් දැකලා අවබෝධ කරලම කරන දේශනාවක්. ඒ නිසා නූතන විද්‍යාවෙන් කවදාවත් මේක මනින්න බෑ. මේ උපදින ඇති වෙන පවතින නැති වෙන හැටි මේ නූතන විද්‍යාඥයෙකුට නම් කවදාවත් මේක හොයන්න හම්බ වෙන්නේ නෑ. අන්න ඒ නිසා සඳහන් කරනවා සර්වඥතා ඥාණයෙන් දැකලා අවබෝධ කරගෙන කරන ලද මේ දේශනාව වෙන කිසි කෙනෙකුට අවබෝධ කරන්න බැරි බවත් ඒ දේශනාව විද්‍යාවට ලං වෙන්නවත් බැරි තැනක තියෙන අතිශයින්ම දියුණු බවක් කියන කාරණාවත් සඳහන් කරනවා. විද්‍යාවකට නම් ලං වෙන්නවත් බෑ මේ අවබෝධය ගාවට. අන්න ඒ නිසා ඉතාම දියුණු විදර්ශනා නුවණක් ලැබුණ දවසට ඒ වැටහෙන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේට වැටහුණ තරම් වැටහෙන්නේ නෑ කියලා සඳහන් කරනවා. ඉතාම දියුණු විදර්ශනා නුවණක් අපට ඇති වෙච්ච දවසට මේ සිත් ඇති වෙන හැටි අපි දකි අපිට දැනේ අවබෝධ වෙයි. හැබැයි භාග්‍යතුන් වහන්සේ ලබපු අවබෝධයට ලඟ වෙන්න කිසිසේත්ම බෑ කියලා සඳහන් කරනවා. පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් ළඟා වෙන්න බැරි ඒ తත්වය මහරහතන් වහන්සේ කෙනෙකුට කොහොමද ළඟා වෙන්න බෑ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේට විතරක් පහළ වුණ ඥාන හයක් තියෙනවා. තෙසත්ත්‍ය ඥාන ගැන අපි කතා කරනකොට ෂඩ් අසාධාරණ ඥාන කියලා ඥාන හයක් පිළිබඳව අපි කතා කරනවා. ඒක භාග්‍යතුන් වහන්සේට විතරයි ඇති වෙන්නේ. 67ක් ඥාන පසේ බුදුරජාණන් වහන්සේලාටත් මහරහතන් වහන්සේලාටත් තිබුණා. බුදුරජාණන් වහන්සේටත් තිබුණා. නමුත් ඒ 67ක් ඥාන සම්බන්ධයෙන් උත් භාග්‍යතුන් වහන්සේට තිබුණ අවබෝධය රහතන් වහන්සේලාට තිබුණේ නැහැ. ඒ ඥාන රහතන් වහන්සේලාටත් තිබුණා, භාග්‍යතුන් වහන්සේටත් තියෙනවා. නමුත් ඒ තමන් වහන්සේලාට තියෙන ඥානමත් භාග්‍යතුන් වහන්සේලා තරම් උන්වහන්සේලාට අවබෝධ වුණේ නැහැ. ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේට විතරක් අවබෝධ වෙන ඥාන 6 උන්වහන්සේට පමණමයි අවබෝධ වුණේ කියලා. ඊළඟට පින්වතුනි සඳහන් කරනවා මේ උග්ඝහ පටිභාග ආදී නිමිති කසීන මණ්ඩල භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයයි මේ කියන්න හදන්නේ. උග්ඝහ පටිභාග ආදී නිමිති කසින මණ්ඩල
කොයි තරම් දුරට පැතිරෙනවද කියනවා නම් එය අනන්තයි අප්‍රමාණයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ කසින මණ්ඩලයේ පවතින හැටි. මනුෂ්‍ය ලෝකෙට අයිති එක සක්වලකට යමෙක් භාවනා කරද්දී පිළිතුර යම් කෙනෙක් භාවනා කරද්දී ඒ පුජ්‍යලයාට මේ කසින මණ්ඩලයේ අඩියක් විතර වැඩෙන්න පුළුවන්. කෙනෙක් භාවනා කරනකොට කසින භාවනාවක් වඩනකොට කසින මණ්ඩලයේ අඩියක් විතර වැඩිලා පේන්න පුළුවන්. මෙතන මනුෂ්‍ය ලෝකෙට අයිති එක සක්වලක් කියලා සඳහන් කළේ මනුෂ්‍ය ලෝකෙට අයිති මෙතන මනුෂ්‍ය ලෝකයේ අයිති මේ සක්වල. ඒකේ භාවනා කරන කෙනෙකුට කසින මණ්ඩලයේ අඩියක් වැඩිලා පේනවා. තව කෙනෙකුට සතතුන් ගානක් පේනවා. කෙනෙකුට අඩියක් විතර පේනවා ඈතට, තව කෙනෙකුට ඈතකම ගානක් ඈතට පේනවා. තවත් කෙනෙකුට රටක් පේනවා, දෙකක් පේනවා. ඒ තරම් වැඩෙනවා. තවත් විශේෂ කෙනෙකුට සක්වලක්ම දකින්න පුළුවන්. සක්වලක්ම දැක්කේ හැකි. ඊළඟට සඳහන් කරනවා සක්වලවල් 1000ක් පේන අයත් ඉන්නවා කියලා. තව කෙනෙකුට සක්වලක් පේනවා, සක්වලවල් 1000ක් පේනවා තව කෙනෙකුට. අනුරුද්ධ මහරහතන් වහන්සේට එහෙම රහත් වෙන්න කලින්ම ඒ වාගේ දියසක් තිබුණා. එහෙනම් තව කෙනෙකුට කසීන මණ්ඩලයේත් ඒ වාගේ වැඩෙනවා. මෙන්න මේ කසීන මණ්ඩලයෙන් දකින ප්‍රමාණයට තමයි මේ දිබ්බ සෝතහා දිබ්බ චක්කු වැඩෙන්නේ. අපේ කසින මණ්ඩලයේ කොච්චර පේනවද? ආන්ගේ පේන ප්‍රමාණයට තමයි දිබ්බ සෝත වැඩෙන්නේ. මගේ කසින මණ්ඩලයේ මට කොච්චර පේනවද? මට ඇහෙන්නේ ආන්ගේ කසින මණ්ඩලයේ ප්‍රමාණයටයි. මට රටවල් දෙකක් පේනවා. රටවල් දෙකක් පේනවා නම් මට දිබ්බ සෝත වලින් ඇහෙන්නේ ඒ රටවල් දෙකේ කතා කරන දේවල්, එම්නිසු කතා කරන දේවල් කියන දේවල් මට අහන්න පුළුවන්. දිබ්බ සෝත එතකොට මට දකින්න පුළුවනුත් ඒ රටවල් දෙක විතරයි. දිව්‍යමය කණින් අහන්න පුළුවනුත් ඒ රටවල් දෙකේ. දිව්‍යමය ඇහෙන් දකින්න පුළුවනුත් ඒ රටවල් දෙක. කසින මණ්ඩලයේ වැඩෙන ප්‍රමාණයට තමයි දිබ්බ සෝත දිබ්බ චක්කවලුත් අපිට ප්‍රයෝජනයක් ලැබෙන්නේ කියලා සඳහන් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ කසින මණ්ඩලය කොයිතරම් ප්‍රමාණයක් ඇද්ද? ඒකට උදාහරණයක් නම් කොහොම දක්වනවද? භාග්‍යතුන් වහන්සේගේ කසින මණ්ඩලයේ තව කෙනෙකුට සක්වලවල් 1000ක් විතර පෙවුණා. භාග්‍යතුන් වහන්සේට කොච්චර පේන්නේ ඇද්ද? ඒ නිසා ඒක මෙන්න මෙහෙම සඳහන් කරනවා. උන්වහන්සේට පෙනිච්ච ප්‍රමාණය. මේ අහන ධර්මයේ මේ කියන කරුණු මොන වාගේ අවබෝධඥානයකින් හොයාගෙන දේශනා කරපුවාද? ඇයි නූතන විද්‍යාවකට ඒකට කවදාවත් ළඟා වෙන්න බෑ කිව්වේ කියන කාරණාව වැටහෙනවා මේ අවබෝධඥානය දැනගත්තාම. මෙන්න මෙහෙම සඳහන් කරනවා, මේක හිතන්න ඔබේ මනසේ ප්‍රමාණයත් ඉඩ මදි. ඒ නිසා මෙතන ඉන්න ඔබටත් ඒක එක එක ප්‍රමාණයට වැටහෙයි. නැත්තම් තේරෙන්නෙම නැතුව යයි. අපිට අපේ මනස ඉඩ මදි ඒක හිතන්න. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ අනදෙන ප්‍රදේශයේ ඒකට කියන ආඥා චක්‍රය කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රය අනදෙන ප්‍රදේශයේ මෙවැනි සක්වලවල් කෝටි ලක්ෂයක් කියලා. දැන් අපි ජීවත් වෙන සක්වල වගේ සක්වලවල් කෝටි ලක්ෂයක්. සක්වලක තියෙන ලෝක 31යි කියලා දැන් අපි ඇයි දන්නවා. බ්‍රහ්ම ලෝක රූපී අරූපී වශයෙන් 20යි, දිව්‍ය ලෝක 6යි, අපායවල් 4යි, මනුෂ්‍ය ලෝක 1යි. මේ ලෝක 31ට කියනවා සක්වලක් කියලා. එක සක්වලකට පායන්නේ එක ඉරයි එක හඳයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය ඇතුලේ ලෝක 31කේ සක්වලවල් කෝටි ලක්ෂයක් තියෙනවා. ඒක තමයි අනදෙන ප්‍රදේශය. සූර්ය මණ්ඩල කෝටි ලක්ෂයක් පායනවා, චන්ද්‍ර මණ්ඩල කෝටි ලක්ෂයක් පායනවා ඒ අනදෙන ප්‍රදේශයේ ඇතුලේ. ආඥා ශේෂ්ත්‍රය කියලා එකට කියනවා. මෙවැනි සක්වලවල් කෝටි ලක්ෂයක්. එහෙමනම් සක්වලවල් අද හැටියට කියනවා නම් ට්‍රිලියන 1ක් ආඥා ශේෂ්ත්‍රයේ. සක්වලවල් කෝටි ලක්ෂයක් කියලා කියන්නේ ට්‍රිලියන 1ක් ආඥා ශේෂ්ත්‍රයේ. ඊළඟට සඳහන් කරන නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ඥාන ශක්තිය ගැන දේශනා කරලා තියෙන්නේ
එහෙම නෙමෙයි කියලා. අනදෙන ප්‍රදේශයේ එහෙමයි අවබෝධ කරලා තියෙන්නේ ඒ කෝටි ලක්ෂය විතරක් නෙමෙයි. කොහොමද ඒක සඳහන් කරලා තියෙනවා? මේ කෝටි ලක්ෂයක් සක්වල එකක් එක ඒකකයක් හැටියට ගන්නවා. මේ ඉරවල් කෝටි ලක්ෂයක්, හඳවල් කෝටි ලක්ෂයක් පායන ප්‍රදේශය එක ඒකකයක් හැටියට අරගන්නවා. ඊළඟට මේ අපේ සක්වලේ තියෙන සියලුම ලෝකයන් අබ ඇට වලින් පුරවලා, අපේ සක්වලේ තියෙන සියලුම ලෝකයන් අබ ඇට වලින් පුරවනවා. සියලුම ලෝක අබ ඇට වලින් පුරවනවා. පුරවලා නැගෙනහිර පැත්තේ තියෙන කෝටි ලක්ෂයක් සක්වලවල් එක එක ඒකකයේ කරගෙන, නැගෙනහිර පැත්තට තියෙන කෝටි ලක්ෂයක් සක්වලවල්, එතකොට කෝටි ලක්ෂයක් එක ඒකකයක් හැටියට අරගෙන නැගෙනහිර ප්‍රදේශයේ තියෙන කෝටි ලක්ෂයක් සක්වලවල් එක එක ඒකකයේ බවට කරගෙන අර අබෑට දමාගෙන 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 ගියොත් කෝටි ලක්ෂයක් සක්වලවල් වලට එක අබෑටේ ගානේ දාලත් නැගෙනහිර පැත්තට තියෙන කෝටි ලක්ෂයක් සක්වලවල් ගාන ඉවර වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. කෝටි ලක්ෂයක් සක්වලට එක අබෑටේ දාගෙන ගියත් මේ සක්වලේ සියලුම ලෝක පුරවපු අබෑට ඉවර වෙනවා. තවත් සක්වලවල් ගාන ඉතුරු වෙනවා. කෝටි ලක්ෂයක් සක්වල සක්වල, ඒ කියන්නේ බුද්ධ ආඥා ශේස්ත්‍රයේ ශේස්ත්‍රයේ තවත් ඉතුරු වෙනවා. එක ආඥා ශේස්ත්‍රයකට එක හැටයක් දාගෙන ගියත්. එතකොට නැගෙනහිර පැත්තටවත් තියෙන කෝටි ලක්ෂයක් සක්වලවල් ප්‍රමාණය ඉවර වෙන්නේ නැහැ. මේ සක්වලේ සියලුම ලෝක පුරවලා තියෙන අබ ටික ඉවර වුණත් කෝටි ලක්ෂයක් සක්වලවල් ගාන ඉවර වෙන්නේ නැහැ. එතකොට අනිත් තුන් පැත්තට ගියත් ඒත් ඉවර වෙන්නේ නැහැනේ. එහෙනම් විශ්වයේ සීමාවක් නැහැ. මේ අනන්තයි කියලා සඳහන් කළේ ඒකයි. ඊළඟට සඳහන් කරනවා මේ අබෑට ගණන ඉවර වෙලත් නැගෙනහිර පැත්තට තවත් යන්න සක්වලවල් තියෙනවා කියලා. එහෙනම් සිව් දිශාවට මෙහෙමයි. ඊළඟට සඳහන් කරන පින්වතුනි, කෝටි ලක්ෂයක් කියන මේ විශ්ව ප්‍රදේශය මම මුලින් සඳහන් කළා වගේ අපේ මනසින් ආවරණය කරන්නත් බැ. අපේ මනස එච්චර ලොකු නෑ. සියලු දිශාවන්ට ඒ ආකාරයේ එසේමයි. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ඥානය කොයිතරම්ද? ඤෙය්‍යපතය යම් ප්‍රමාණයක් වේ නම් ඥානපතයත් එපමණයි. මේ ලෝකේ අවබෝධ කරන්න යම් දෙයක් තියෙනවා නම් ඒ සියල්ලම අවබෝධ කළා. අහවලදී අවබෝධ කළේ නෑ කියලා එකක් නෑ. යාවතකං ඥානං තාවතකං චිත්තං. අවබෝධ කරගත යුතු තාක් යම් දෙයක් තිබුණා නම් ඒ සියල්ලම අවබෝධ කළා. ඒ කියන්නේ කොහොමද? දැනගත යුතු යමක් තියෙනවා නම් මේ ලෝකේ ඒ සියල්ලම දැනගත්ත කියන එකයි. එයින් අදහස් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ භාවනා බලය අපිට කවදාවත් හිතන්න බෑ කියන එකයි. අර අබෑට දාලා තවත් සක්වලවල් ඉතුරු වුණා. ඒ සක්වලවල්ද මොනවද කියලා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ ඥානය තුළ තියෙනවා. මේ විශ්ව ධාතුවේ අහවල් සක්වලට ඒ ඥාන ධාතුව පැතිරුණේ නැහැ කියලා එකක් නැහැ. ආඥා ශේස්ත්‍රයේ කෝටි ලක්ෂයක් සක්වල, නමුත් භාග්‍යතුන් වහන්සේගේ ඥාන ශේස්ත්‍රයේ සීමාවක් නැහැ. කාන් ඒ නිසා බුද්ධ කියන විෂය කවදාවත් හොයන්නේ පා කියලා දේශනා කරා. හොයලා ඉවර කරන්න බෑ. ලෝක විෂය හොයලා ඉවර කරන්නත් බෑ අපිට. සත්ත්ව විෂය හොයලා ඉවර කරන්නත් බෑ. ලෝක විෂය හොයලා ඉවර කරන්නත් බෑ. බුද්ධ විෂයයි, ලෝක විෂයයි, සත්ත්ව විෂයයි කවදාවත් හොයලා ඉවර කරන්න බැරි දේවල්. ආන් ඒ තරම් පුදුම ඥානයකින් අවබෝධ කළා. එහෙම අවබෝධයකින් දේශනා කළ ධර්මයේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හැටියට අපිට අහන්න හම්බ වෙන්නේ. සුපුරුදු පරිදි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දීපලාල් විජේරත්න මැතිතුමා, හිමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය සහ දරුවන් තිදෙනා ඇතුළු පවුලේ අය විසින් උතුම් මරමුණ තමයි සුජීවත්ව සිටින මෑණියන්ට රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත්, නිදන ප්‍රාප්තියට පත් වන දෙමළපියන්ට මේ පින් අනුමෝදන් කරලා ඒ අයගේ සංසාරගත ජීවිතයේ සුවපත් කිරීමත්, දූ දරුවන්ට
තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනය උදා වේවා කියලා ආශිර්වාද කරමින් ඒ ඇයට සම්‍යක් දෘෂ්ටි පිහිටන්න ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව නිරන්තරයෙන් ප්‍රාර්ථනා කිරීමත් පින්කම සිදු කරවන මේ දින ඇතුළු සියලු දෙනාට නිර්වාණ අවබෝධය සඳහා සද්ධර්ම අවබෝධය සඳහාම මේ කුසලය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කිරීමත් සද්ධර්ම ශ්‍රවණය කරන්න පැමිණි සියලු දෙනාගේද දහම් අවබෝධය දිනු කරමින් සියලු දෙනාට වහවහ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්න මම ප්‍රතිවිවර කර දීමත් මේ පින්කමේ ප්‍රධාන ආරම්භණක් අභිලාෂයක් බවට පත් කර ගන්නවා වගේම බෞද්ධ ආදි ජාලයේ අතිගරු සභාපති දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට ආශිර්වාද කිරීමත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආශිර්වාද කිරීමත් මෙම ජයසේතරාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවනීය අනුනායක මාහිමිපාණන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් පින් අනුමෝදන් කරමින් සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කිරීමත් මේ පින්කමේ ප්‍රධාන ආරම්භයයි. ඒ උතුම් ප්‍රාර්ථනා සියල්ලම ඒ ආකාරයෙන් මුදුන්පත් වේවා සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන් වූ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති මේ වෙච්ච යතෝ නිබ්බාන සම්පත්ති ඤාතේ සමිජ්ජතුනි. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දීපලාල විජයරත්න මැතිතුමා, හිමාලී පියංජලා විජයරත්න මැතිණිය සහ දරුවන් තිදෙන ඇතුළු පවුලේ අය විසින් උතුම් මරමුණ තමයි සුජීවත්ව සිටින මෑණියන්ට රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් නිධන ප්‍රාප්තියට පත්වන දෙමළපියන්ට මේ පින් අනුමෝදන් කරලා ඒ අයගේ සංසාරගත ජීවිතයේ සුවපත් කිරීමත් දූ දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරමින් ඒ අයට සම්‍යක් දෘෂ්ටි පිහිටන්න ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව නිරන්තරයෙන් ප්‍රාර්ථනා කිරීමත් පින්කම සිදු කරවන මේ දින ඇතුළු සියලු දෙනාට නිර්වාණ අවබෝධය සඳහා සද්ධර්ම අවබෝධය සඳහාම මේ කුසලය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කිරීමත් සද්ධර්ම ශ්‍රවණය කරන්න පැමිණි සියලු දෙනාගේද දහම් අවබෝධය දිනු කරමින් සියලු දෙනාට වහවහ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්න මම ප්‍රතිවිවර කර දීමත් මේ පින්කමේ ප්‍රධාන ආරම්භණක් අභිලාෂයක් බවට පත් කර ගන්නවා වගේම බෞද්ධ ආදි ජාලයේ අතිගරු සභාපති දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට ආශිර්වාද කිරීමත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආශිර්වාද කිරීමත් මෙම ජයසේතරාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවනීය අනුනායක මාහිමිපාණන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් පින් අනුමෝදන් කරමින් සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කිරීමත් මේ පින්කමේ ප්‍රධාන ආරම්භයයි. ඒ උතුම් ප්‍රාර්ථනා සියල්ලම ඒ ආකාරයෙන් මුදුන්පත් වේවා සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස
ච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන් නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති මේ වෙච්ච යතෝ නිබ්බාන සම්පත්ති ඥාතේ සමිජ්ජතු.